කාලකින් වීඩියුවක් ගෙනාවේ මම හිතන්නේ සති දෙකකින් පමණ. හරි. ඉතින් ඔයගොල්ලන් අමතක කරලා හිටියනේ මේ මට තිබ්බ වැඩ රාජකාරිය හමුවේ පොඩ්ඩක් වීඩියෝ එකක් මිස් වුණා. ඉතින් අද කියන්න යන්නේ මේ Fiverr කියන platform එක හරහා අපි කියන්නේ ලොකු Photoshop දැනුමක් නැතුව හරිද? සාමාන්‍යයෙන් මූලික දැනුමක්, ඒ කියන්නේ පරිගණකයක් මූලිකව හසුරා ගැනීමේ දැනීමක් තියෙන කෙනෙක්ට සාමාන්‍ය මාසිකට ඩොලර් 100ක් 150ක් අතර පහසුවෙන් හොයාගන්න පුළුවන් එක් ක්‍රමයක් තමයි අද මම කියලා දෙන්නේ. හරිද? එතකොට අද කතා කරන්නේ ෆ්ලයර් ඩිසයින්ස් ගැන. හරිද? එතකොට ෆ්ලයර් එකක් කියන්නේ ඔයගොල්ලන් දැකලා ඇති ඔය සාමාන්‍යයෙන් දානවනේ ද Facebook එකේ ඔය එක එක ක්ලාසස් තියෙනකොට, ඉවෙන්ට්ස් තියෙනකොට, රයිට් එක එක ජිම් ඔෆර්ස් තියෙනකොට උදාහරණයක් විදියට. හරි, මේ තියෙන මේ වගේ ද අපි එකක් ඇතුළට යමු. හරි. එදෙන්න මේ බාන්න මේක 16000ක් ඉන්නවා. හැබැයි නමුත් කෙනෙක් ගිග් එක හරියට රෑන්ක් කරගත්තොත්, ඒ කියන්නේ SEO පැත්ත කරොත් මේක අපිට ඕඩර් එකක් ගන්න පුළුවන්. මොකද සර්විස් 16000ක් අතරින් වාගේක අන්තිමට තියෙන්නේ නැහැ. ඒක සමහරක් වෙලාවට ගිග් එකේ හැටියට උඩට දාලා තියෙනවා. හරි. ඉතින් 16000ක් අතරින් වාට ඕඩර් එකක් ගන්න බෑ කියලා හිතන්න එපා. ඒ වගේ මේක පටන් ගත්තම නෙගටිව් හිතන්න එපා. හරි. උදාහරණයක් විදිහට ගමු අපි එක්කෙනෙක්ගේ. දැන් මේගොල්ලන් දැන් ලෙවර් සරි මේ ටොප් රේටඩ් අය. හරි, ටොප් රේටඩ් කෙනෙක්. මෙයා ඩොලර් 35ක් ගන්නවා එකකට. ඒතකොට මෙයාගේ රිව්ස් තියෙනවා, කියන්නේ 1k plus රිව්ස්. හරිද? එතකොට උදාහරණයක් විදිහට මෙයා ඔර 3000කට කම්ප්ලීට් කරලා ඇති. ඒක 35000ක් වැඩි කරලා එයාගේ ලාභය ගන්න. හැබැයි 120ක් 5 එකෙන් කපා ගන්නවා කියලා මතක තියාගන්න. හරි. එතකොට අපි නිකන් යමු මෙතෙන් මේ ලෙවල් 2. ලෙවල් 2. හරි. රයිට්. ඒක ලෙවල් 1 මයත් ලොකුවට අර්න් කරන ක්‍රමයක් මේක. හරි. ඊට වඩා ඕඩර්ස් නැහැ කියලා බලන්න එපා. අද 5 එක කියන්නේ නිව් වෙලා. හරිද? ඊට පස්සේ ලෙවල් 1 ගියාම හරි තමයි මේකේ ජර්නි එක පටන් ගන්න. හරි. එතකොට මේ මෙයා බලන්න. සිංගල් සයිට් ප්ලයර් පැකේජ්. හරි, එක එක සයිට් එකයි. හරි, සිංගල් සයිට්. හරි, එතකොට ස්ටෑන්ඩඩ් එකේ තියෙනවා ඩබල් සයිට් දෙන්නති. ඔව්, ඩබල් සයිට් සිංගල් පැකේජ්, සිංගල් පැකේජ් එකත් පුළුවන්, ඩබල් සයිට් එකත් පුළුවන්. හරි. එතකොට ෆ්ලයර් එකක් ගහද්දි සාමාන්යයෙන් අපි ඩබල් සයිට් තමයි ගන්න උනේ. මෙයාගේ මේකේ වැඩියෙන් යන්න ඇත්තේ ඩබල් සයිට්. හරි. එතකොට ඩොලර් 60යි. හරි. එතකොට මොහොමඩ් බංග්ලාදේශයේ කින්ද බංග්ලාදේශ වෙන්නදී එතකොට රිව්ස් තියෙන 3870ක්. මෙයා අඩුම තරමේ ඕඩර්ස් 5000ක්වත්. හරි. 5000ක් නෙමෙයි, 5000ක් විතර කම්ප්ලීට් කරන්න තියෙන ඕඩර්ස් මෙතන රිව්ස්. හරි. එතකොට මෙයා ලෙවල් 2 තා ටොප් රේටඩ්ස් ගිහලා නැහැ. හරි. ඒතර 5 ඕඩින් කියු. කියන්නේ ඕඩර් පහකුත් මෙයා කම්ප්ලීට් කරන්නත් තව තියෙනවා මෙයාට. හරි. එතකොට අපි නිකමට ගමු. දැන් මෙයා ඕඩර් 5000ක් කම්ප්ලීට් කරා නම් සාමාන්‍යයෙන් මේ මේ ස්ටෑන්ඩර්ඩ් පැකේජ් එක ගමුකෝ ඩොලර් 60. මේ 60න් තමයි යන්නේ පොඩක් පිටින්. බලන්න පොඩ්ඩක් 5000 60න් වැඩි කරලා. හරි. එතකොට කීයක් වෙනවද? 5000 වැඩි කිරීම හැට ඩොලර් 103ක්. හරි. ඒක 120ක් ගියාම සාමාන්‍යයෙන් මෙයා 300,000 කියන්නේ 250,000ක් වගේ ඩොලර් හොයලා තියෙන 5B කපාගත පස්සේ ඉතින් කෝටි ගාණක් නේද? ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේක බිස්නස් අයිඩියා එකක් කියලා පේනවා. වාට ස්කිල් එක හදාගන්න පුළුවන්. ෆොටෝෂොප් දාගෙන කම්පියුටර් එකට. එතකොට කෝසස් තියෙනවා උන්තරන් මේ සාමාන්‍ය ෆොටෝෂොප්, ඉලස්ට්‍රේටර් ඒ කෝසස් කරලා ස්කිල් එක හදාගන්න පුළුවන්. නමුත් එහෙම පරිගණකට අපිට පුළුවන්. අපි ෆ්‍රී සොෆ්ට් එකක් තියෙනවා. ඉතින් කෙනෙක් කාගෙත් හිටවලා කැන්න එක තියෙනවා. හරිද? කැන්න එකේ ලොකු ගේමක් ගහන්න පුළුවන්. හරි. ඒක කැන්න එකේ අපිට ඕන තරම් මේකේ ටෙම්ප්ලේට්ස් හොයා ගන්න පුළුවන්. හරිද? මේ ටෙම්ප්ලේට්ස් මං හිතන්නේ තියෙනවා කැන්න එකේ 2 ලක්ෂ ගණනක් තියෙනවා. හරිද? රයිට්. ඉතින් මේ ඕන තරම් පුළුවන්. මේ මේවා අපි එහෙම දාන්නේ අපිට මේවා පට්ට විදිහට එඩිට් කරගන්න පුළුවන් ගයිස්. මේ තියෙන විදිහටම වයිතන්න මේ තියෙන විදිහටම අපිට එඩිට් කරගන්න පුළුවන්. හරි. මෙහෙම කියන්නේ එවන ඒගොල්ලන් එවනවනේ ෆොටෝස් ඒ වදාගෙන එහෙම එඩිට් කරගන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ දැන් මේ විදිහට. දැන් මම ගත්ත එකක්. ඒකට වාට එයා එවන පික්ච් එක මෙතෙන්ට දාන්න පුළුවන්. ඒකට මෙයාගේ බෑක්ග්‍රවුන්ඩ් එක වයිට් තියෙන්නේ නම් වාට ඕන මේක එයා ඒ කස්ටමර් බ්ලැක් කරන්න කියනවා. බ්ලැක් කරගන්න පුළුවන් මේ විදිහට. හරි. ඒකට දැන් මේක අකුරු
බ්ලක්කින්ද පේන්නේ ඕන බැක්ගවන්් වෙනස් කරගන්න පුළුවන්. හරි ෆ්‍රන්ට් ෆන්ට් වෙනස් කරගන්න පුළුවන්. හරි අපිට කැන් කැමති ෆන්ට් එකක් දාන්න මේ ඕපන් සෙන්ස් එකදී අපිට ඕනනම් දාන්න පුළුවන් මේක පිකි පෙල් එක වගේ දාන්න පුළුවන්. හරි ඒ කියන්නේ ගැලපෙන එකක් දාන්න මම එකම වට වෙන්නේ. හරි රයිට් ඔය විදිහට අපිට එක එක වැඩ කරගන්න පුළුවන් මේකදී. හරි එතකොට ටෙම්පලේට් ගැන බය වෙන්න දෙයක් නැහැ. ආව හිතන්න වාට ෆුඩ් සම්බන්ධයෙන් ප්ලයි එක ඩිසයින් කරන්න ඕන කියලා ඕන තරම් තියෙනවා නේ, ඕන තරම් ටෙම්පලේට්ස් තියෙනවා. හරිද මේවා මේ වලට අතර සුපිරි එඩිට් කරන්න පුළුවන්. හරිද ඒක අරවා නිර්මාණශීලී වෙන ඕනේ. හැබැයි හරි හරි ඔබ තමයි මට පෙන්වන්න ඕනේ. ඉතින් ලොකුවට අදින්නේ නැහැ වීඩියෝ එක. හරි ඉතින් හරි සුළු වැඩක් නේ කරන්න තියෙන්නේ. ඉතින් ට්‍රයි කරලා බලන්න. හරි ඩොලර් 50ක් 100ක් වගේ නිකම්ම වහ ගන්න පුළුවන්. ඉතින් ඩොලර් 5න් 5න් පටන් ගන්න. ස්ටෑන්ඩඩ් එක 10යි, ප්‍රීමියම් එක 15යි, එහෙම පටන් ගන්න. හරි සාමාන්‍යයෙන් ඔය ඩොලර් 5 ඒවා හිතන්නකෝ මාසෙකට වඩා ඕඩර්ස් ආවා කියලා. මුල් මාස දෙකේ නම් ඕඩර්ස් දොහොදරට එන්නේ නැතිදී. හරි හැබැයි අල්ලන් ඉඳ හිතන්න ඕඩර්ස් සාමාන්‍ය 20ක් විතර නෝ කියලා. එතකොට එතරම් ඩොලර් 100ක් නේ. හරි ඔබ 5 ෆී එක පටන් කපුවාම ඩොලර් 80ක් වගේ net profit එක විදිහට එනවා. ඩොලර් 80ක් කියන්නේ රුපියල් සාමාන්‍ය 22000ක් 23000ක් වගේ. ඉතින් ඔයාට මම හිතනවා නිකන් ඩොලර් කියන්නේ ඕඩර් 20ක් කම්ප්ලීට් කරන එකට හරිම දේසි. ඒක එක දවසෙන් කරන්නත් පුළුවන් ඕන. අත පය පහක් හයක් වින් කරලා එක දවසෙන් කරන්නත් පුළුවන්. හරි ඉතින් පය පහකදී ඔයාට ඒ කියන්නේ ගියනවා නම් හිතා ගන්න මං කිය ඕම්. හරි එතකොට ස්ටේ කොහොම බේසික් එකක් ගන්න ස්ටෑන්ඩඩ් එක. ඒ කියන්නේ වාගේ ඩොලර් 10 පැකේජ් එක තමයි යන්නේ. හරි හිතන් දෙමුණා ඩොලර් 200ක්. හරිද එතකොට 5 වී එක ඔක්කොම කැපිලා සාමාන්‍ය ඩොලර් 160ක් විතර වාට එනවා. හරිද ඩොලර් 160ක් කියන්නේ ගයිස් ලංකා මුදලින් ගත්තොත් රුපියල් 30000ක් වැඩි. හරි එහෙනම් මං හිතනවා වීඩියෝ තේරෙන්නද කියලා. මිනිස්ටරින් හම්බෙමු. එහෙනම් කඩේ ජයවා.